දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය තැන්. අද ලියන්නේ 577 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා මේ ටෙලිවැකි ලිවීම ආරම්භ කළේ ඇයි කියලා. වදින තැනකට වදින්නයි, රිදෙන තැනකට රිදෙන්නයි, වැදී රිදී හෝ හැදෙන්නයි නේද? අනුර කුමාර ජනපති වූ දිනේම සමහරුන් ඇහුවේ දැන් ඉතින් ටෙලිවැකි ලියලා වැඩක් නෑ නේද කියලයි. ටෙලිවැකිය නතර කරනවාද කියලා අහපු අයත් හිටියා. ඒ හැමෝටම සාධාරණ පොදු උත්තරයක් දීලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ. අවුරුදු 76ක් හොරු රැලක් අන්තිම සතේ වෙනකන් උලාකාපු රටක් අනුර කුමාර දිසානායකට බාර දුන් පමණින් හතර මහා නිධානය පහළ වෙලා සුඛිත මුදිත වේවි කියලා හිතන්ට තරම් මා දේශපාලන වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් ලද බොළඳ අඳබාලයෙකු නෙවෙයි. ලස්සන රටක් වෙනුවෙන් තව සෑහෙන කලක් ලියන්ට වේවි. මා ටෙලිවැකිලිවේ අනුර කුමාර ජනපති කරන්ට නෙවෙයි, ඔබත් මාත් වෙනුවෙන් අනාගතයේ උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන්. මේ මුහුදෙන් එපිට ලෝකය දැක්ක ඒ ලෝකයේ තුල ජීවත් වුණු අයකු ලෙසයි මා ටෙලිවැකි ලිව්වේ. මේ දූපතෙන් පිට අපිට ඇති සම්පත් වලින් කාලක්වත් නැති රටවල් අද සුර පුරයන් බවට පත්ව ඇති ආකාරය සියසින් දැක්ක නිසයි මේ ටෙලිවැකි ලිව්වේ. ඔව්, අපට මේ කල ගියේ මේ රට දූෂිතීන් අතට බාර දුන් නිසා කියලා නම් සාක්ෂි ඇතිව බොහෝ ටෙලිවැකි වලින් මා ලිව්වා. ටෙලිවැකියේ ඇසූ නැරඹූ ඔබ මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන තට්ටු මාරු වගේම කොට්ට මාරුවත් උඩු යටිකුරු කළා. ඔබ විශ්වාස කළා අනුර කුමාරව ජනපති කළ යුතුයි කියලා. ඔහු හොරෙක් දූෂිතයෙක් නෙවෙයි කියලා ඔබ විශ්වාස කරනවා. හැබැයි එකක් මතක තියාගන්න, අර්ජුන රණතුංග විතරක් හෝ එදා අරවින්ද විතරක් ක්‍රිකට් ගහලා ලෝක කුසලානේ ගෙනෙයි කියලා හිතුවනම් අපිට තාමත් ලෝක කුසලානේ හීනයක්. හොඳේ, අර්ජුන රණතුංග ලෝක කුසලානේ ගෙනාවේ ටීම් එකක් එක්ක. උපුල් චන්දන, මාමල්ල, කුමාර්ල, ගුරාල, රොමේෂ්, රොෂාන්, මුත්තයිය, හසාන්ල, චමින්දල එදා එකට එකතු වෙලා එකා වගේ සෙල්ලම් කළේ නැත්තම් අපිට ලෝක කුසලානේ තාමත් හීනයක්. හොඳේ, දැන් අද රටවැසි ඔබත් මාත් හමුවේ ඇති අභියෝගය ගැන නම් අද කෙලින්ම ඍජුව ලියනවා. රිදෙන කෙනෙකුට රිදිච්චාවේ, වදින තැනකට වැදිච්චාවේ. හොඳේ, ඒ තමයි මේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා අලුත් පරම්පරාවක් පාර්ලිමේන්තු යවන එක. මේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා අලුත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන එක. මේ සාපලත් විධායක ජනාධිපති ක්‍රමය අනුර කුමාර දිසානායකගෙන්ම අහෝසි කරගන්න එක. හරිද? ඒකට දැන් මොකද්ද කරන්න ඕනේ? ඒකට මොන පක්ෂයෙන් කාව පාර්ලිමේන්තු ඇරියත් ඔබට මට තියෙන ප්‍රධානම වගකීම තමයි හොරෙක් නොවන හෘද සාක්ෂියක් ඇති මිනිහෙක්ව ඕන් වේ දියවන්නවට යැවීම. හරිද? ඕනෙම හොරෙකු ආරක්ෂා කරන්න තමන්ගේ පක්ෂය වෙනුවෙන් ඕනම වෙලාවක අත ඔසවන මිනිස්සුන්ව ඔය පාර්ලිමේන්තුවට යවන්න එපා. ආන් එහෙම නැති හෘද සාක්ෂියක් අනුව වැඩ කරන අලුත් පරම්පරාවක් නම්බුකාර මිනිස්සු ටිකක් ඔය පාර්ලිමේන්තුවට යවමු. ඒ සටන පටන් ගමු. හරිද? අද එක පක්ෂයක, හෙට උදේ තව පක්ෂයක, හවසට තව පක්ෂයක, මධ්‍යම රාත්‍රිය වෙනකොට තව එකක. හරිද? ලැජ්ජාව හතර මායිමකවත් ගෑවුනේ නැති කම්බ හොරුන්ව පාර්ලිමේන්තු එව්ව ඇති නැද්ද? ඈ, ඇති නැද්ද? ඔබත් මා දහදුක් විඳිද්දී සුරසැප වෙනුවෙන්ම පාර්ලිමේන්තු ආව එන්ට ඉන්න මේ හොරුන්ව පරාජය කරන්න ඕනේ නැද්ද? ඈ, එහෙම ඕනේ නැද්ද? දැන් ඇති. බලන්න, මේ විසුරුවා හැරපු පාර්ලිමේන්තුව ඇතුලේ 60 පැනපු මන්ත්‍රීවරු 49 දෙනෙක් ඉඳලා තියෙනවා. ඈ, වයස අවුරුදු 81යි 90යි අතර 3 දෙනයිලු. හරිද? ඇත්තටම මේ වගේ අයව ආයේ ආයේ ඡන්දේ දීලා පාර්ලිමේන්තුව වල ඔබත් ඔබේ හත්මුතු පරම්පරාවත් පවපුරව ගන්න එපා. හරිය? දැන් ඒක හරියට ගත්තාම වයස අවුරුදු 70 80 පැනපු ඔබේ තාත්තගෙන් හරි 100ගෙන් හරි ඔබ කකුල් දෙක හොඳට උඩ දාගෙන ඉඳගෙන හම්බ කරන් කනවා වගේ වැඩක් නෙනේද? ඈ, මේ වයසට එනකොට දෙයියනේ කියලා බණක් භාවනාවක් කරගෙන කොහේ හරි
නිදහස් තැනක ඇවිදල කරලා හිත පිරිසිදුව තියාගෙන ආපහු යන්ට ලෑස්ති වෙන්න ඕනි. ආවන යන්න එපාය නේද? ආපු නොගිහින් ඉන්න කිසිම කෙනෙක් නෑ. ආවොත් යන්ටම වෙනවා. හරිය වයසවුරුදු 60, 70, 80 වෙද්දිත් ඔබේ තාත්තව හරි සීයව හරි හොරකමේ යවන එක මොනතරම් අමානුෂිකද ඈ? හොරකමේ යවන එක නේද? එනිසා මේ එළඹෙන නොවැම්බර් 14 වෙනිදාට විප්ලවය සම්පූර්ණ කරන්න අවශ්‍යයි. කම්බ හොරුන්ව පන්නලා අලුත් පරම්පරාවකට ඡන්දය දෙන්න. මේ රටේ වත්මන් ජනපති අනුර කුමාරගේ ඉඳලා දැන් ওই රජවරු වගේ ඉඳලා ගෙදර ගිය සෙට් එකේ ඉන්නේ. ඒ හැමෝටම එකක් මතක් කරනවා. ඒක මතක තියාගන්න. ඒ තමයි ජනතාවට ඕනම జగතෙක්ව කතරෙන් ගෙදර යවන්න පුළුවන්. කතරේ ගහන්න එන දවස වෙනකන් තමයි ඕනම කෙනෙකුට ඉන්ට වෙන්නේ. හරිය දැන් මේ වාහන කතාවට එමුද? මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් නේ ඒක. මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරි ටෙලිවැකි වලින් ලියනවා. මේ වාහන ප්‍රමාණය නෙමෙයි අපිව පුදුම කරන්නේ. රුපියල් කෝටි 4,5,6,7 මේ වගේ මහා මිලක් දීලා මේ වාහන අරගෙන මේ උන්දලා සැපට ගිහිල්ලා සංවර්ධනය කරපු රට කොහෙද තියෙන්නේ කියලා අපිට කියන්න. මේ වගේ වාහනවල ගිහිල්ලා අපිට දීපු අත්‍යවශ්‍ය සේවාව කොහෙද තියෙන්නේ කියලා කියන්න පොඩ්ඩක් අහගන්න. කොහෙද තියෙන්නේ කියන්න. මේ එක වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 3.6 ප්‍රමාණයක් තමයි දුවන්ට පුළුවන්. හරිය පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 3.6 ප්‍රමාණයක්. හරිද? මේ වාහනයක් සර්විස් කරන්න විතරක් රුපියල් 80,000, 90,000 යනවා. හරිද? අපි නිකන් හිතමු සතියකට කිලෝමීටර 300ක් දුවනවා කියලා. ලීටරයකට කිලෝමීටර 5 ගානේ කියලා හිතමු. එතකොට 305 බෙදුවාම සතියකට පෙට්‍රල් ලීටර 60ක් ඕනේ. හරිද? පෙට්‍රල් ලීටරයක් රුපියල් 332ක් විතර වෙනවා. එතකොට පෙට්‍රල් ලීටර 60 රුපියල් 332කින් වැඩි කරපුවාම රුපියල් 19,920ක් සතියකට යනවා. සමහර මේ රටේ මිනිස්සුන්ගේ මුළු මාසෙම පඩිය. හරිය මුළු මාසෙම පඩිය. මේ සතියකට මාසයකට නම් රුපියල් 19,920 වැඩි වෙන්න ඕනේ 4ෙන් මාසයකට බලන්න. එතකොට රුපියල් 79,680ක් වෙනවා. 79,680ක්. මේ 79,680 වැඩි කරන්න 12ෙන් අවුරුද්දට 956,160. මොන අපරාධයක්ද කියලා හිතන්න. මේ වාහන වලින් ගිහින් මොන අත්‍යවශ්‍ය සේවාවක්ද මේ උන්දලා අපිට දුන්නේ? මේ වාහන ආයෙත් එක එක තැන්වලට බෙදලා දීලා පෙට්‍රල් ඩීසල් සර්විස් වලට වියදම් කරන්නේ මොකද? යාළගේ අම්මා අප්පගේ සල්ලිද? උන්දලගේ බූදලියද? නෑ, මේ රටේ ජනතාවගේ බදු සල්ලි. මේ සුපිරි වාහන වලට මොකද කරන්නේ කියලා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. හොඳේ, මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අද ටෙලිවැකිය අවසන් කරන්නේ ජනතාවට නැති දේවල් පාලකින්ට එපා කියන වත්මන් ජනපති අනුර කුමාරගේම වචන මතක් කරමිනුයි. ජනතාවට නැති දේවල් පාලකින්ට එපා. හොඳේ, අපිට ඕන මේ රටේ ජනතාව එකතු කරගන්න. නැත්නම් ජනතාව මොකටද ඉන්නේ? ඉඳ අවශ්‍ය වෙලා තියෙන මොකද්ද? අපි ඔක්කොම සාමූහිකව මේක පුරපදන්න නම් ජනතාවට ලැබෙන දේට වඩා අමතර කිසිවක් පාලකයාට ලැබිය යුතුයි.